දිනාටම තෙරුවන් සරණයි. අද නවම්පුර 15ක පෝය දවසේ ඉතාම සැඳහැවත් සිතින් සැඳහැවත් ප්‍රාර්ථනාවකින් යුතුව අපි මේ සුපුරුදු පරිදි අපේ වැඩසටහන අපි ඉරිදා දිනේම නියමිත පරිදි පවත්වනවා. ඉන්ද්‍රායිරංගනි මහත්මියත් සූදානම් වෙලා ඉන්නවා කියලා මම දන්නවා අද භාවනා මානසිකාරය ඉදිරිපත් කරන්න. ඉතින් මම අපි යොදාගෙන තියෙන්නේ අද ස්කන්ධ භාවනාව, ඒ වගේම ආයතන භාවනාව, ඒ වගේම මේ දෙක විස්තර කරන්නත් බොජ්ජංග පිළිබඳව කෙටි විස්තරයක්. මේ බොජ්ජංග මොනවද, සම්බොජ්ජංග ධර්ම මොනවද කියන එක ගැන පුංචි විස්තරයකුත් ඉදිරිපත් කරන්න. ඉතින් මම මේ දහම් මානසිකාරයන් සියල්ලටම ආරාධනා කරනවා එන ඉන්ද්‍රා ඉරංගනි මහත්මියට තමන්ගේ මානසිකාරය ඉදිරිපත් කරන්න කියලා. එනම් අපි පිළිවෙලට ස්කන්ධ භාවනාව, ආයතන භාවනාව, ඒ දෙක විස්තර කරලා ඉන් පස්සේ කෙටියෙන් සම්බොජ්ජංග ධර්ම ගැන විස්තර කරන්න. හොඳයි. ඒ භාග්‍යවත් වරියතු සම්මා සංග්‍රහයන් මහත්මයාට මම නමස්කාර කරනවා. මම නමස්කාර කරන්නේ සින්නායන් සිසදන් මිතර නමස්කාර කරනවා. මම දි නමස්කාර කරනවා. මේකම අස්තාරි පුජ්‍ය මහා සංඝරත්නයට මම නමස්කාර කරනවා. මාගේ නමස්කාර කරනවා. ඒ උතුම් පිරිමේට මාගේ ජීවිතෙන් පූජා කරනවා. පූජා වේවා. මුලින්ම කරන්න තියෙන්නේ ස්කන්ධ භාවනාව. ස්කන්ධ භාවනාව කියන්නේ ධම්මානුපස්සනාවේ එන දෙවැනි භාවනාව. එතකොට අපි ස්කන්ධ කියලා කියන්නේ මේ අපි සත් පුද්ගල සංඥාවෙන් අපි ඉන්නවා තියෙන කියලා ගන්න ධර්මතා ටිකක්. ඒ ධර්මතා ටික අපිට මෙහෙම විස්තර කරන්න පුළුවන්. අපගේ ගෞරවනීය මංකඩර සුදස්සන ස්වාමීන් වහන්සේ දේශනා කළ තියෙන උදාහරණය හිස්මල් වට්ටිය සහ මල් හතර. එතකොට මේ හිස්මල් වට්ටිය තමයි රූපස්කන්ධය. ඒ හිස්මල් වට්ටියට එකතු වෙන පළවෙනි මල තමයි වේදනාව. ඒ දෙවැනි මල තමයි සංඥාව. තුන්වෙනි මල තමයි සංකාරය. හතරවෙනි මල තමයි විඥාණය. එතකොට මේ පංචස්කන්ධය තමයි මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කියන්නේ. එතකොට අපි මෙතනදී දැන් අපිට රූපයක් පේනවා කියන්නේ ප්‍රතිඵලය. එතන අපි මෙතන උදේවැය බලනවා කියලා බලන්නේ මේක හැදෙන හැටි, හැදෙන්න උපකාර වෙන හේතු ටික. එතකොට අපි ඇසට රූපයක් පේනවා කියලා බලන්නේ ඇහක් තියෙනවා. ඒ ඇහැට වර්ණ සටහනක් රූපයක් ගැටෙනවා, චක්කු ප්‍රසාදේ ගැටෙනවා. ඒ චක්කු ප්‍රසාදේ ගැටිලා තමයි පෙනීම හට ගන්න. එතකොට තමයි අපි කියන්නේ එතන විඥානය පහළ වෙනවා, සිත පහළ වෙනවා. දැනගැනීමේ සිත, දැනගැනීමේ සිත පහළ වුණාම තමයි කියන්නේ අපිට රූපයක් පේනවා, රූපයක් දැක්කා කියලා. එතකොට ඒ එතන අපි බලන්නේ රූපයක් දැක්කා, රූපයක් පේනවා කියන්නේ ප්‍රතිඵලය. එතන අපි බලන්නේ අර ඒ දක්වා එන හැදෙන හේතු ටික. එතකොට දැන් කනට ඒ හේතු, ඒ සිද්ධිය අවසාන වෙලා තමයි ඒ හේතු ටිකත්, ඒ ප්‍රතිඵලයත් අවසාන වෙලා තමයි ඊළඟට අපිට මේ කනට ශබ්දයක් ඇහෙන්නේ. එතකොට කනට ශබ්දයක් ඇහෙනකොට වෙන්නේ කන තියෙනවා, බාහිරින් එනවා තියෙනවා ශබ්දයක් එනවා. ඒ ශබ්දය ශෝත ප්‍රසාදයේ ගැටිලා එතන දැනගැනීමේ සිත පහළ වෙනවා. එතකොට තමයි අපි කියන්නේ කනට සද්දයක් ඇහුණා, එතකොට අපිට බනිනවා කියලා ඇහුණා. ඒක සද්දයක් තමයි, හේතු කොටක ගුණුවක්, එකතුවක්. එතන ඒ එකතුව
නිසා තමයි අපිට ඇහුණා ඇහෙනවා කියලා අපි මේ ප්‍රතිපලය ගන්න. එතන අපි බලන්නේ හේතු ටික තමයි හේතු ඇදෙන්න හේතු උපකාර වෙන හේතු ටික. ඔන්න ඔය ආකාරයට ස්කන්ධ පිළිබඳව විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්කන්ධේ භාවනාවෙන්නුත් අපිට ඒ භාවනාව වඩ අයට නිවන අවබෝධ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ ආයතන භාවනාව. ආයතන භාවනාවේදී අපි ගන්නවා ආයතන 12ක් විදිහට ගන්නේ. ආයතන 12 ඉන්නේ චක්කායතනය, රූපායතනය, චක්කායතනය, සද්දායතනය, සෝතායතනය, ගන්ධායතනය, ගානායතනය, රසායතනය, දිවායතනය, පොට්ටබ්බායතනය, කායායතනය, ධම්මායතනය, ආයතනය, මනායතනය. එතකොට ආයතන 12 අධ්‍යාත්මික ආයතන 6 තමයි ඇස, කන, නාසය, දිව, කය, මනස. බාහිර ඉගෙන ආයතන 6 තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. එතකොට මේ ආයතන අධ්‍යාත්මික ආයතනය බාහිර ආයතනය එකතු වෙලා තමයි දැන් ඇසට එතනත් වෙන්නේ අර ස්කන්ධ වගේ තමයි. ඒ කියන්නේ ස්කන්ධ විස්තර කරා වගේ ආයතන විදියට භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන ක්‍රමයක් තමයි මේ ආයතන බලන ක්‍රමය. මේක තවත් සියුම් විදියට බැලුවොත් සොරස්මා ධාතු විදියටත් බලන්න පුළුවන්. ඒ ක්‍රමේ එහෙමත් ක්‍රමයක් තියෙනවා. එතකොට ඇසට රූපයක් දකින්න එනකොට ඇසත් රූපයත් චක්කුින් ඒ කියන්නේ චක්කු ප්‍රසාදයේ ගැටිලා එතන දැනගැනීමේ සිත පහළ වෙනවා. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණ සිත පහළ වෙලා ඊට පස්සේ කියනවා එහෙම පහළ වුණාට පස්සේ තමයි අපි කියන්නේ රූපයක් දැක්කා කියලා. එතන මෙතන සිද්ධ වෙන්නේ සිද්ධිය. මෙතනත් අපි බලන්නේ ඇහුණා පෙවුණා කියලා කියන්නේ ප්‍රතිඵලේ නම් මෙතන මේ පෙනීමට අවශ්‍ය වෙන උපකාර වෙන හේතු ටික. ඒ හේතු ටික තමයි අසත් රූපයක් දැනගැනීමේ සිත. මේ තුන් දෙනා තුන් හේතු එකතු වෙලා තමයි මේ ඇසට රූපයක් දැක්කා කියන ප්‍රතිඵලය ඇති වෙන්නේ. එතන උදේවැය බලනවා කියලා මෙතනත් බලන්නේ මේ හේතු ටික තමයි අපි දකින්නේ මේ බලන්නේ. එතකොට කනට සද්දයක් එනවා කියලා දැක්කත් කනට සද්දේ කනක් තියෙනවා. කනට සද්දයක් බාහිරින් එනවා. ඒක තෝත ප්‍රසාදයේ ගැටිලා දැනගැනීමේ සිත පහළ වෙනවා. එතකොට තමයි අපි මේ තුනේ එකතුව තමයි මේ ඇහුණයි කියලා ගන්න. එතකොට ඒ ඇහුණයි කියන ප්‍රතිඵලය නම් එතනත් අපි බලන්නේ ඒ ඇහුණ ඇහුණ එක හැදෙන්න උපකාර වෙච්ච හේතු ටික. ඒ විදිහට තමයි අපි මට තේරෙන මට්ටමේ ආයතන භාවනාව විස්තර කරන්න පුළුවන්. මේ ආයතන භාවනාව වඩන කෙනාට මේ ආයතන දෙකේ සිදුවෙන ක්‍රියාකාරීත්වය දැකලා මේ ආයතන වල ඒ භාවනාවෙන් පුළුවන් අපිට නිවන අවබෝධ කරගන්න. ඊළඟට මට මානසිකාරයට යොදන්න කියලා ගුරුතුමාගේ උපදෙස් ලැබිලා තියෙන්නේ බොජ්ජංග ටික විස්තර කරන්න. එතකොට බොජ්ජංග භාවනාව තමයි අපේ ධම්මානුපස්සනාවෙන හතරවෙනි භාවනාව. එතකොට බොජ්ජංග කියන්නේ බොජ්ජංග වෙන්නේ කෙලෙස් නැකුසල් කරනකොට බොජ්ජංග මාර්ගය වඩනකොට ඉගෙන මාර්ගයලිස් කපාගෙන මාර්ගයේ වඩන ක්‍රමයට තමයි කියන්නේ සම්බොජ්ජංග. ඒතර බොජ්ජංග කොටස් දෙකක් තියෙනවා. උසස කරනකොට ඒක වැටෙන්නේ බොජ්ජංග. ඒ කියන්නේ මොකෙලිස් කපාගෙන මාර්ගයේ වඩාගෙන යන ක්‍රමයට කියනවා සම්බොජ්ජංග. ඒ කියන්නේ බෝධිආංග මේ මාර්ගයට උපකාරක ධර්ම තමයි සම්බොජ්ජංග කියලා කියන්නේ. එතකොට බොජ්ජංග හතක් තියෙනවා. ඒ හත මං කියන්නම්. සති සම්බොජ්ජංගය,
ධම්මවිජය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පසද්දි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ඛා සම්බොජ්ජංගය. එතකොට සති සම්බොජ්ජංගය කියන්නේ සිහිය, ඒ කියන්නේ අපි සිහිය පවත්වනවානේ. ඒ සිහිය දැන් සතර කමට සතිපට්ඨානයේදී අපි කළේ සිහිය දියුණු කරන එක. එතකොට මේ සම්බොජ්ජංග වල කියන්නේ අපි අර එදිනෙදා කරන වැඩේට සිහිය යොදන්නේ. ඒ ක්‍රමය නෙමෙයි, ඒ ක්‍රමයත් එක්ක නුවණ යොදලා සිහිය පවත්වන එක තමයි සම්බොජ්ජංග, සති සම්බොජ්ජංගය විදියට ගන්න. එතකොට මේකට ගොඩක් උපකාර වෙනවා මේ සතර සතිපට්ඨානයේ සිහිය පැවැත්වීම. ඊළඟට ධම්මවිජය සම්බොජ්ජංගය, ධර්ම විමසීම, විනිශ්චය කිරීම. ඒ කියන්නේ අපිට හොඳ දේ මේකයි, නරක දේ මේකයි කියලා තෝරගන්න පුළුවන් වෙනවානි. පින මේකයි, පව මේකයි, හීන දේවල් මේකයි, ප්‍රණීත දේවල් මේම, ප්‍රණීත දේවල්. එතකොට කුසල් අකුසල්, ආශ්‍රය කළ යුතු අය ආශ්‍රය කළ යුතු දේවල් මේව, ආශ්‍රය නොකළ යුතු දේවල් ආශ්‍රය කළ යුතු දේවල්, එහෙම තෝර බේරගන්න පුළුවන් හැකියාවට තමයි ඒ කුසල් අකුසල් තේරුම් ගන්න පුළුවන් කෙනාට තමයි පුළුවන් වෙන්නේ හොඳදේ ඇසුරු කරලා ධර්මතා අවබෝධ කරගන්න. ඒ කියන්නේ ධර්ම විජය සම්බොජ්ජංගය කියන්නේ ධර්මතා තෝරා බේරාගෙන අවශ්‍ය දේ ඇසුරු කරන්නත්, අනවශ්‍ය දේ බැහැර කරන්නත් තියෙන දැනුම අවබෝධය තමයි කියන්නේ ධම්ම විජය සම්බොජ්ජංගය කියලා. ඊළඟට විරිය සම්බොජ්ජංගය. විරිය සම්බොජ්ජංගය කියන්නේ අපි දැන් භාවනාවක් කරන්න ආරම්භ කරනවා. ඒක ආරම්භ කරනකොට ආරම්භක ධාතු, ඊළඟට ඒක නික්මලා යෙදෙනවා. යෙදෙන අවස්ථාවේදී නික්කම වීර්ය වෙනවා. ඊට පස්සේ ඒක අපි අවසානයේ දක්වා ඒක පවත්වාගෙන යන්න ඕනේ පිරිහෙන්න නොදී. එතකොට ඒ පවත්වාගෙන යන එකට කියනවා පරක්‍රම ධාතු. ඔය ආකාරයට වීර්ය සම්පොජ්ජංගය මට විස්තර කරන්න පුළුවන්. ඊළඟට පීති සම්පොජ්ජංගය. පීති සම්පොජ්ජංගය කියන්නේ හිතේ ඇති වෙන ප්‍රීතිය. දැන් ওই විදිහට වීර්ය කරලා ඇති කරගත්තු සතුට, ඒ කියන්නේ ධර්මතාවය වෙනස් වෙන්නේ නැතුව, පිරිහෙන්නේ නැතුව පවතිනවා කියලා ඇති වෙන සතුට තමයි පීති සම්පොජ්ජංගය කියලා විස්තර කරන්න පුළුවන් මට. ඊළඟට පස්සද්ධි සම්පොජ්ජංගය. පස්සද්ධි සම්පොජ්ජංගයේදී පස්සද්ධි දෙවිධයකට තියෙනවා. කාය පස්සද්ධිය සහ චිත්ත පස්සද්ධිය. කාය පස්සද්ධිය කියන්නේ වේදනා සංඥා සංකාර යවන සංසිඳීම ඇති වෙන එක තමයි කියන්නේ කාය පස්සද්ධි කියලා. ඊට පස්සේ විඤ්ඤාණය. චිත්ත පස්සද්ධිය කියන්නේ සිතේ සංසිඳීම ඇති වෙන කොට තමයි කියන්නේ චිත්ත පස්සද්ධිය කියලා. ඊළඟට සමාධි. සමාධි සම්බොජ්ජංගය කියන්නේ සිතේ ඇති වෙන එකඟ බව. ඒ කියන්නේ හිතේ එකඟ බව පවත්වගෙන යනකොට වෙන වෙන දේවල් වලට හිත යන්න නොදී හිතේ ඒ භාවනා කමඨහනක් වඩලා හිතේ ඇති වෙන එකඟ බව තමයි සමාධි සාගත ස්වභාවය තමයි සමාධි බොජ්ජංගය කියලා විස්තර කරන්න පුළුවන්. ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංගය. උපේක්ඛා සම්බොජ්ජංගය කියන්නේ මැදහත් බව. ඒ කියන්නේ ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ, මුලාවකුත් නැති අවස්ථාව. නමුත් මේ උපේක්ෂා සම්පොජ්ජංගය මොහෙන් ඇති වෙන්න පුළුවන්.
එතකොට මෙතන මේ සම්බොජ්ජංග ධර්මවලදී කතා කරන්නේ මෝහෙන් තොර සම්බොජ්ජංගේ මෝහය තියෙන්න බෑ. මේක සම්පූර්ණ මේ හරිම ශාන්ත, ඒ කියන්නේ පිරිසිදු උපේක්ෂාවක් තමයි මේ සම්බොජ්ජංග විස්තර කරනකොට එන උපේක්ෂාව. එතකොට මේ උපේක්ෂාවෙන් අපිට මේ සම්බොජ්ජංග සියලුම සම්බොජ්ජංග වල ගැන විස්තර හිතලා මනෙහි කරලා මේ උපේක්ෂාවෙන් මේ තමයි අපිට සම්මාදිට්ඨියට යන්න පුළුවන් වෙන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙන්න තියෙන හොඳම මාර්ගය තමයි මේ උපේක්ෂා සම්බොජ්ජංග යතුරු මේ සියලුම සම්බොජ්ජංග ධර්ම ටික. එතකොට මට මේ ආකාරයට මේ මානසික කාර්යය කරගෙන යන්න මට ගොඩාක් උදව් කරනවා මගේ මේ භාවනා ගුරුතුමා. ඉතින් මම හිතුවේ නෑ මට මේ විදිහට ධම්මානුපස්සනාවත් පුළුවන් වෙයි කියලා මානසිකාර කරන්න. ඉතින් ඒ ගෞරවයෙන් වියන්න ඕනත් මගේ මේ භාවනා ගුරුතුමාට. ඉතින් මම ගොඩක් පින් දෙන ඔබතුමාට පාතම් ප්‍රතිපදාවකින් උත්තරීතර නිවන අවබෝධ කරගන්න ලැබේවා කියලා. ඒ වගේම දැන් මෙතන සිට මගේ මේ මානසිකාරයේ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා කියා පහදා දෙනමින් ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මගේ මානසිකාරය මෙතනින් අවසන් කරනවා. ඒ දිනාටම තෙරුවන් සරණයි. හොඳයි, ඉතාම හොඳයි ඉදිරිපත් කිරීම. ඉතින් ඇත්තටම ඉතින් ඔබතුමාගේ මට්ටමට මට ඒකේ පෙන්නන්න කියලා විශේෂයෙන් දෙයක් නෑ. මොකද මම කලිනුත් අර වොයිස් මැසේජ් විදිහට මේ මානසිකාරය අරගත්තා. ඉතින් එතනදි ඔබතුමිය මේ විදිහටම ඒ කාරණා ටික ඉදිරිපත් කරා. ඒ පෙළ ගැස්ම දැන් ඔබතුමිය හදාගෙන තියෙන්නේ අර මං කියලා දීපු සැලැස්ම අනුව ඔබතුමිය දැන් ඉදිරිපත් කරන්න ඒ හැකියාව ඇති කරගෙන තියෙනවා. ඉතින් මේක තමයි දිගටම කරන්නේ. ස්කන්ධ භාවනාව දැන් ඔබතුමියට ධම්මානුපස්සනාවේ අර කොටස පුළුවන්. පළවෙනි කොටස නීවරණ භාවනාව පුළුවන් දැන්. ඒක නිසා ටිකක් අමාරු වෙලා තිබුණේ ස්කන්ධ භාවනාව, ආයතන භාවනාව සහ බොජ්ජංග සම්බොජ්ජංග හත ඉදිරිපත් කිරීම. දැන් මේ මම අර අපි කියලා දීපු පිළිවෙලට අනුපිළිවෙල හදාගත්තයින් පස්සේ දැන් ඒකත් සුදුසු විදියට අපිට ඔය විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම ගොඩක් සතුටු වෙනවා මේ මට්ටමට ඔබතුමිය මේක දැන් ඉදිරිපත් කරන්නට සමත් වෙලා සිටීම ගැන. ඒ ගැන මම දහම් ප්‍රීතියට පත් වෙනවා. ඉතින් දැන් වෙන්න ඕනේ දිගටම මේක පිළිහෙන්න නොදී මේ මානසිකාරය හොඳට පවත්වන්න ස්කන්ධ මට්ටමින් ආයතන මට්ටමින් ඔබතුමියට පුළුවන් දැන් ලෝකයේ උදේවය දක්වන්න. උදේවය කියන එක නුවණට අසු කරගන්න දැන් මේ හරහා මේ දැනුම හරහා මේ දැනුම භාවිතා කරලා දැන් කරන්න තියෙන්නේ ඉදියට. එතකොට එතනදී හැම වෙලාවෙම මනස යොමු කරන්න, නුවණ යොමු කරන්න, සිහියහා නුවණ යොමු කරන්න අර හැම අරමුණු වලකම මේ හේතු කියන්නේ ප්‍රතිඵලය දිහා බලන්න නෙමෙයි, ඒක යොමු කරන්න හේතු හේතු පැත්ත බලන්න හැම වෙලාවෙම. හේතුව දිහා පැත්ත හැදෙනකොට මොකද වෙන්නේ? හේතුව පැත්තට හැරෙනකොට යම් කිසි ඒ අරමුණ දැන් අපි හිතමු ශබ්දයක් ඇහෙනවායි කියලා. ඒ ශබ්දය ඇහෙන්න ශබ්දය ඇහුණා කියලා ඒ ඇහුනේ මොන ශබ්දයක්ද කියලා අපේ හිතේ තියෙන අර ප්‍රඥප්තිය එළියට ගන්න එක නෙමෙයි. ඒ ශබ්දය ඇති වෙන්න මොනවද කොහොමද ඒක ඇති උනේ කියලා ඒ පැත්තට මේ හිත යොමු කරනවා. කියන්නේ හේතු පැත්තටයි හිත යොමු කරන්නේ. එතකොට අපිට පේනවා මේ සිද්ධි තුනක එකතුවක්. කියන්නේ අර ප්‍රත්‍යයන් තුනක් එකතු වුණා, ධර්මතා තුනක් එකතු වෙලාමයි මේක හැදුනේ කියන එක තමයි එතකොට අපේ
හැරිලා තියෙන්නේ මේ පැත්තට. අපේ හිතින් ගොඩනගපු අර අපි උත්පාදනය කරගන්න ප්‍රඥප්තිය නෙමෙයි අපේ මානසිකාරයේ යමු වෙන්නේ මේක හැදුනේ කොහොමද කියන තැනට යථාර්ථය. එතකොට මේ පැත්තට එහෙම හිත යොමු වුණා කියලා කියන්නේ අපිට මේක දැන් ශබ්දයක් ඇති වුණා කියන එක ශබ්දයයි ප්‍රසාදයයි කියන්නේ රූප. එතකොට ශබ්දය අඳුනගෙන සංඥා සංකාර විඥාන ටික හදාගන්න එක වේදනා සංඥා සංකාර විඥාන හදාගන්න එක නාම. එතකොට ශබ්දය ඇහිච්ච ශබ්දය අඳුනගෙන මේ අහවල් ශබ්දය කියලා අපි ගත්ත එක තමයි අපි මේකේ නාම රූප දෙක හදාගත්තා. නාමයත් රූපයත් එකට එකතු කරගත්තා. උත්පාදනයක් වුණා එතන. එහෙනම් අපි කරන්න ඕනේ හැම වෙලාවෙම අර දෙක දෙපැත්තේ තියාගන්න එක. දැන් මම මේ ඉන්න හදන්නේ කොතනටද? චතුරාර්ය සත්‍ය මෙනෙහි කිරීමට යම් ප්‍රවේශයක් ගන්න මේ හදන්නේ. එතකොට දැන් අපි මෙතෙක් දැන් ඔබතුමිය කරපු මානසිකාරයේ මූලික පදනම ස්කන්ධ භාවනාව ආයතන භාවනාව ගත්තාම ඒකේ මූලික පදනම ඵලය පැත්ත නෙමෙයි හේතු පැත්ත දකින්න එක. ඒක පැහැදිලිනේ. ඵලය නෙමෙයි හේතුවට හැරෙන්න ඕන. බොජ්ජංග වලින් අපි දැනගන්නේ අපි කොච්චර දුරට මේ ධර්මතා මේ හැකියාවන් අපි තුල වැඩිලද කියන එක තක්සේරු කර ගැනීමක් තමයි එතනින් බලාපොරොත්තු. දැන් අපි මේකේ ප්‍රති ඵලය අතහැරලා ඵලය අතහැරලා ඉවරලා හේතු පැත්තට හැරෙනවායි කියලා කියන්නේ දැන් අපි උත්සාහ කරනවා දැන් අර මේකේ අර දැන් මං විස්තර කරපු ඒ අර මේක හැදිච්ච අර නාමයයි රූපයයි දෙපැත්තෙන් ඇවිල්ලා මේ එකට එකතු වීම එකතු වුණොත්නේ අපේ ශබ්දය කියන එක ප්‍රඥප්තිය නිර්මාණය වෙලා එන්නේ. අහවල් ශබ්දය හුණයි කියන තැනට අපේ හිත අපි උපාදානය කරගන්නේ. එතකොට අපි බලන්නේ එහෙම එහෙම උපාදානය වෙන්න නොදී මේක හේතු ටික පැත්තට හැරෙනවා. එතකොට අපිට හැම වෙලාවෙම නාමයයි රූපයයි දෙක එකට එකතු කරලා ගැට ගහලා ගන්නේ නැතුව තියාගන්න කියන තැන තමයි අපි බලන්න යන්නේ ඊළඟට. එතකොට අපිට පේන දේ තමයි මේ නාමයේ රූපයයි දෙක එකට ගැට ගහලා මේ නාම රූප හදාගන්නේ අපි තුල තියෙන අණ්හාව නිසා. අණ්හා සිම්බනිය කියලා තමයි අපි එතනට කියන්නේ. මෙන්න මේ අපිට දැන අපි දැන් දැනට අපි දන්නේ ප්‍රතිඵලය නෙමෙයි අපි හේතු ටික දිහා බලනවා. හේතු දිහා බලනකොට අපිට පේනවා නාම රූප දෙකක් වෙන් වෙලා. අපිට පේනවා දැන් අපි ඵලය කියලා යනකොට යන්නේ මේ දෙක එකට එකතු කරන ගැට ගහපු තැන. අපි දැන් ඉන්නේ ගැට ගහන්නේ නැතුව ඉන්න හදන්නේ. එතකොට අපිට පේනවා ගැටේ හැදින්නේ නාම රූප දෙක එකතු වෙන්නේ තණ්හාවේ. ඒක නිසා අපි මෙන්න මේ උත්සාහ කරනවා ගැට නොගහ තියාගන්නවා කියන තැනක් දකින්න. එහෙම දකින්න අපි උත්සාහ කරනකොට අපි නිතරම හේතු ටිකේ ඉන්නේ. එතකොට අපිට මේ දෙක වෙන් වෙලා තියෙන්නේ. නාමයේ රූපයේ එකට එකතු නොකර. හේතු ටිකේ එහෙම එකට එකතු නොකර අපි ඉන්නකොට අපි ඉන්නේ එක්කෝ රූපේ පැත්තෙත් නෙමෙයි නාමයේ පැත්තෙත් නෙමෙයි. ඒ කියන්නේ මේ ශබ්දයක් හැදුණයි කියන තැන අල්ලගන්නේ නැතුව ඒක කෙලවරක් නේ. ඒක කෙලවරක්. අපි ඒ කෙලවරට යන්නේ නැතුව අපි ඉන්න බලනවා මැද. මේ දෙකේම මැද ඉන්න බලන. ඒ කියන්නේ නාමයේ රූපේ දෙපැත්තට තියාගෙන ඒ කියන්නේ හේතු ටිකේ ඉන්න බලන. ඒ මැද ඉන්නකොට මොකද වෙන්නේ? ඒ හේතු ටිකෙනුත් අපිට ඇත්තටම එතෙන්දී ඒ හේතු ටිකෙත් අදාළතාවය නැතුව යනවා. මොකද මේ අපි ප්‍රතිඵලයක් හදාගත්තයි කියන එක අපි හදාගත්ත දෙයක් කියලා තේරෙනකොට අපිට ඒ හේතු වල තියෙන අදාළත්වය නැති වෙනවා. එතකොට අපි ඉන්නේ සංස්කාර ධර්ම ඉක්මවා ගිහිපු
තැනක ඒ කියන්නේ සංස්කාර ධර්ම ඉක්මවා දකින්නවා කියන තැනක. ඉතින් මෙතන තමයි මධ්‍ය මෙතන තමයි ගැටුමක් නැතුව ඇලු ඇලීමක් ගැටීමක් නැතුව සංස්කාර ඇසුරු කරනවා කියන තැන. ඉතින් මෙතනට පත් වෙනවයි කියනකොටම මේක දිට්ඨියෙන් පිරිසිදු වෙලා අර ඇලීම් ගැටීම් වලින් අඩු වෙලා ගිහිල්ලා සමාධිය සම්පූර්ණ වුණාම එතනිනුත් අයින් වෙලා. එතකොට අර දිට්ඨිය ගෙවුන තැන සෝතාපන්න භාවය සමාධියේ සම්පූර්ණ වෙන්න ඉස්සෙල්ලා ඇලීම් ගැටීම් අඩු වෙච්ච අවස්ථාව සකෘදාගාමී අවස්ථාව සමාධිය සම්පූර්ණ වෙච්ච අවස්ථාව අනාගාමී අවස්ථාව සහ මේකේ අවිද්‍යා භවය භවයක් හදා ගන්නවා කියන්නේ මේ මේ තිබෙන බවට ගැනීම කියන එක සම්පූර්ණයෙන්ම අත්හිටුවලා දැම්මයින් පස්සේ අවිද්‍යා භව ආශ්‍රවත් නැති කරාට පස්සේ ප්‍රඥාවේ සම්පූර්ණත්වයට පත් වෙනවා. එතකොට රහත් භව. ඉතින් මෙන්න මේ මෙතනට එන්න මේ ධම්මානුපස්සනාවේ අර පසුගිය සියලු මේ කරුණු ටිකත් ඊට කලින් තිබිච්ච කායානුපස්සනාව, වේදානුපස්සනාව, චිත්තානුපස්සනාවත් ඒ සියල්ල එකතු කරන් ධර්මානුපස්සනාවත් වැඩලා තමයි මේ තැනට එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අනුපූර්ව ශික්ෂාවේ ආවොත් අපිට සීලය සම්පූර්ණ කරගෙන සමාධිය සම්පූර්ණ කරන් ප්‍රඥාවේ සම්පූර්ණත්වයේ කියන තැන කරා යන ගමන ඇති කරගන්න පුළුවන්. ඉතින් මේක ඉතින් හරිම වටින තැනක්. ඉතින් අපි ඉදිරියට චතුරාර්ය සත්‍ය මෙනෙහි කිරීම යටතේ මේ ගැන වැඩිදුරටත් ඉදිරි වැඩසටහන්වලදී සාකච්ඡා කරමු. ඉතින් අද වැඩසටහනට සම්බන්ධ වෙච්ච ඔබතුමියත් ඒ වගේම වැඩසටහන ශ්‍රවණය කරන සිළු දෙනාත් අපත් ඇතුළුව මෙහෙ වූ අපත් ඇතුළුව අපි සියලු දෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ මහ නිවන් සුවය ලබා ගන්නට මේ කුසල් හේතු උපනිශ්‍රේ වේවා. ඒ වගේම අප සියලු දෙනාගේ පවුල්වල ජීවත්ව සුජීවත්ව සිටින සියලු දෙනාටත් ඒ වගේම මිය පරලොව ගොස් සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපිට මේ ධම්මග වැඩීමට උපකාර වෙන මහා සංඝරත්නයටත් ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර ආචාර්ය වහන්සේලාටත් මේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපිට මේ තාක්ෂණික පහසුකම් සපයා දුන් වෛද්‍යතුමා ඇතුළු සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.